ශ්‍රීලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සංස්කෘතික ඓතිහාසික උරුමයන් සොයා යන ලියකඩීම නාලිකාව දේශගුණික තත්ත්වය අනරක අතර හැරිලා තිබුණත් අපි අපේ රටේ බුද්ධාම ගැන කතා කරනකොට අපිට අමතක කළ නොහැකි විතර මතකයේ නැගෙන මේ මහා ඝන වනාන්තරයේ සැඟවී තියෙන අපේ වටිනා කියන සිද්ධස්ථානය විකසිතුව ඉතින් මේ ස්ථානය මම හිතන්නේ අහපු නැති කෙනෙක් නැතුව ඇති දෙක බලා ගන්න දෙන්න බැරි වුණා අපේ ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේගේම වචනවලින් මේ ස්ථානය පිළිබඳව අපේ ලෝකවාසීන් අවබෝධයක් ලබා පතිරණ මහත්මයා විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිය සුදු කරන්නට ඕනේ අපේ කම ඒ දීකඩීම නාලිකාව ඔස්සේ ඔබතුමා විශේෂයෙන්ම ඒ අපේ පෞද ඉතිහාසයේ ඒ වාගේම තමයි සංස්කෘතිය ඒ වාගේම තමයි ඓතිහාසික උරුමයන් ඒ සොයාගෙන යන මොහොතේදී ඔබතුමාගේ අවධානය විශේෂයෙන්ම මෙම ස්ථානයට යොමු වීම ගැන අපේ හෘදයාංග ස්තුතිය ඔබට පුද කරන්නට ඕනි. විශේෂයෙන්ම ඔබතුමාගේ මෙම කටයුතු දියුණු කර ගැනීම පිණිස විශේෂයෙන් අපි ඔබේ ඒ ප්‍රාර්ථනා සිතුවිලි මුදුන් මල් කඩස්සේ ඒවා සාර්ථක කර ගැනීමට අපි ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. විශේෂයෙන් පතිරණ මහත්මා අපි මෙම පූජනීය ස්ථානය පිහිටලා තිබෙන්නේ මොන කුමන ප්‍රදේශයේද කියන එක අපි හඳුන්වලා දෙමු. විශේෂයෙන් මෙම පූජනීය බුදුරුවාගල පුරාණ රජ මහා විහාරස්ථානය ඓතිහාසික වැදගත් මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙන මෙම වැල්ලවාය බුදුරුවාගල කියන ගම්මානයේ තමයි මෙම පුණ්‍ය භූමිය පිහිටලා තිබෙන්නේ. විශේෂයෙන් මේ පුණ්‍ය භූමිය ගැන අපි යමක් අපේ ලෝකවාසී ජනතාවට අපේ මේ බෞද්ධ උරුමයන් ගැන මෙම ස්ථානයෙන් දෙන පණිවිඩය අපි මොහොතක් කියාපාන්නට මේ අවස්ථාව කියලා මම හිතනවා. එතකොට විශේෂයෙන් මේ බුදුරුවාගල ඓතිහාසික බුදුරුවාගල පුරාණ රජ මහා විහාරස්ථානයේ අපිට දැක ගන්නට පුළුවන් මේ ගන්න වන ලැහැබක් ඉතාමත්ම නිහඬ නිෂ්කලංක පරිසරයක තමයි මෙම ස්ථානයේ පිහිටලා තිබෙන්නේ. මෙම ස්ථානය ශෛලමය වශයෙන් ඒ ශෛලමය ගල් පර්වතයක තමයි මෙම ප්‍රතිමා මූර්ති නිර්මාණය සිදු කර තිබෙන්නේ. අපිට මෙම ප්‍රතිමාවල ප්‍රතිමා මූර්ති එය නෙලා තිබෙන්නා වූ එය පර්වතය දෙස බලපුවාම අපිට කලාත්මක වශයෙන් දල වශයෙන් පේනවා මෙම පර්වතයේ පිහිටීම ඇත් රාජයකුන්නේ එහෙමත් නැත්නම් අලියකුන්නේ හැදියට පිහිටලා තිබෙන බව. විශේෂයෙන් මෙම ප්‍රතිමා අනුරාධපුර යුගයට අයත් වෙන ප්‍රතිමාවන් සංකීර්ණයක් තමයි තිබෙන්නේ. එම ප්‍රතිමා තුළින් ප්‍රධානයෙන්ම අපිට පේන්නට තිබෙන්නේ දැක ගන්නට හැකි වෙන්නේ අඩි 52කින් මිතුව උස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව. එතකොට මෙම ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාව ගැන අපි යමක් සඳහන් කළොත් අපි මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ කල්පයේ තමයි අපි ඉන්නේ. නමුත් මෙම බුද්ධ ප්‍රතිමාව දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් හැටියට හඳුනාගෙන තිබෙනවා. එය හඳුන්වනවා පුරා විද්‍යාඥයන් විසින්
දීපංකර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව හැටියට. එතකොට අපිට දැක ගන්නට ලැබෙනවා බුදු පිළිමය සමග මදක් දුරකින් කාන්තා රූපයකුත් නිර්මාණය කරලා තිබෙන බව. සමහර වෙලාවට බෞද්ධීන්ට ඒක ගැටලුවක් වෙන්නට පුළුවන්. ඒ ගැටලුව මම निराකරණය කරලා දෙන්නම්. විශේෂයෙන් එතනෙහි ගැටගලා තිබෙන්නේ ඒ ප්‍රතිමාවල නම් ටික අපි සඳහන් කළොත් එහා පැත්තේ අයිනම ප්‍රතිමාව සුදනු කුමාර ඊට පස්සේ අවලෝකිතේශ ඊට පස්සේ තාරාදී මෙන්න මේ ප්‍රතිමා තුන විශේෂයෙන්ම අපි ලංකාවට වඩා වැඩියෙන්ම අවශ්‍යතාවයක් එහෙම නැත්නම් වැඳ පුදා ගැනීමක් සිදු කරනු ලබන්නේ විදේශ රටවල්වල මහායානිකයෝ. එතකොට මහායානිකයන් කේන්ද්‍ර කරගෙන මෙම සිද්ධස්ථානය නිර්මාණය වීලා තිබෙන බවක් අපිට තව පැත්තකින් හඳුනා ගන්නට පුළුවන්. එතකොට මහායාන සහ තේරවාද කියලා බෞද්ධ සංකල්ප දෙකක් තිබෙන බව අපි දන්නවා. එතකොට මහායාන සම්ප්‍රදායට අයත් ප්‍රතිමාත් අපිට දැන් ගන්නට ලැබෙනවා. ඊට පස්සේ පිළිමින් මහා පැත්ත බලපුවාම අපිට දැක ගන්නට හැකියන්නේ ඒ බෝධිසත්ව ප්‍රතිමාම. ඒ බෝධිසත්ව ප්‍රතිමා තුළ වජ්ජපාන ප්‍රතිමාව එහා පැත්තේ අයිනින්ව අපිට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම දෑතේ පොඩි ආයුධයක් වගේ අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ ආයුධයෙන් ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ නම් අවැසි පාලනය කිරිල්ල එම බෝධිසත්වවරයා විසින් සිදු කරා කියලා. නමුත් ඊට මෙහා පැත්තෙන් තියෙන ප්‍රතිමාව තමයි මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව. අපි මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව කියලා කියන්නට හේතුවක් තිබෙනවා. විශේෂයෙන් උරහිස්වල නෙළුම්මල් පිහිටලා තිබෙනවා. ඊට පසුව වජ්‍රපාන මෛත්‍රී මඤ්ඤුශ්‍රී ප්‍රතිමාව අපිට මෙහා පැත්තේ දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට මෙම සුන්දර ඓතිහාසික ස්ථානයේ තවත් තොරතුරු අපිට දැක ගන්නට බලා ගන්නට හැකියාවක් තිබෙනවා. මෙය තව තවත් පුරා විද්‍යාඥයෝ විසින් මේවා කැනින් සිදු කරු. තුඩු සෙල්ලිපි අපට හොයා ගන්න පුළුවන්කමක් තිබෙනවා මේ වගේ විශාල ස්ථානයක. නමුත් එවැනි කටයුතු එම අංශවලින් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ රජදරුවෝ මේවා නිර්මාණය කරලා විශේෂයෙන්ම නිර්මාණයේදී එම අපේ රජදරුවන්ගේ තාක්ෂණය යොදාගෙන මෙම ප්‍රතිමාවලට ආවරණයක් සැලසූ බවක් අපිට දැක ගන්නට තිබෙනවා. මෙම පර්වතයේම ඒ කුහර වෙලි. නමුත් ඒ වර්තමානයේදී ස්වභාවික ආපදාවලින් ඒවා වර්තමානයේ වෙනකොට විනාශ වෙලා තිබෙනවා. නමුත් විශේෂයෙන්ම අපිට ඒ සමගම ලොකු සංවේගයකුත් තිබෙනවා. ඒ සංවේගය තමයි අපේ රජදරුවෝ මේවා නිර්මාණ කළා වගේම මේවා රැකගන්නටද කටයුතු සිදු කරලා තිබුණද විශේෂයෙන් පැමිණෙනකොට අපිට ජලාශයක් තිබෙනවා. ඒ ජලාශයේ මැදේ ඒ ජලාශය පහු කරලා පැමිණෙනකොට අපිට වන ලැහැබ්බක් එක්ක කඳු පන්තිත් එක්ක මෙම ප්‍රතිමාව නිර්මාණය අපිට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් විශේෂයෙන් ඔන්න කරුණු ටික තමයි බුදුරුවාගල ඓතිහාසිකත්වය ගැන දැනට හොයාගෙන තිබෙන තොරතුරු. එහෙමනම් අපි සාන්නාංශ නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලය හා නර්ම සිනේ ග්‍රාම මහා පින්වන්තය කියලා මට හිතෙනවා. මෙවැනි සැඟවුණු දේවල් ලෝකයාට අනාවරණය කරන්න මෙවැනි මහා වටිනා මෙහි සම්පත් මේ නිර්මාණ ආගමක් මූලික කරගෙන කරලා තියෙන නිර්මාණ. එතකට අපි සාන්නාංශ අපිට
තියෙන වගකීම තමයි අපේ ඉල්ලීම තමයි අපේ කාරුණික ආයතනය තමයි අපි ස්වාමීන් වහන්සේට දේශනා කළ පරිදි මේ ස්ථාන ආරක්ෂා කර දෙන්න මේවා මතුපරපුරට පමණක් නෙවෙයි මේවා මේ විශ්වය පවතින තාක්කල් සෝබාදාමේ ප්‍රතික්‍රියා වලට මේවා වළක්වන්න අපට අපහසුයි නමුත් අවුවට වැස්සට සුලඟට හානියට ලක් වෙලා විනාශ වෙන විනාශ වී යෑම තමයි අවම කරගන්න අවශ්‍ය වෙන්නේ ආවරණයක් වෙන දෙයක් යොදලා මේවා සංරක්ෂණය කිරීමක් කළ යුතුමයි ඉතින් ඒ නිසා මේ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ ලෝකවාසී සියලු දෙනාට මෙම සුන්දර මගම් ස්ථානය ලැබ බලා ගන්න එන්න කියනවා ඇවිල්ලා මේ ස්ථාන ආරක්ෂා කරන්න අපි ඔය සියලු දෙනාගෙන් සමුගන්නයි අයියෝ. Nasıl oldu?